मजा चाय का क्या थोड़ा Hello friends, welcome back to Bhagya Liyanage YouTube channel. Itin kohomada giyana sathiya ugalanta. Mam hitenawa ugala hemoma parissamin hondin inna athi kiyala. Itin mama ada video ekak aragena enne mama pahugiya dawasaka weekend ekata giyapu place ekak gana. Me Vinrich Lake Resort Piliyandala. Meka tiyenne Madapatha Piliyandala. ඉතින් මම මේ ප්ලේස් එකට එන සෙකන්ඩ් ටයිම් එක. ඉතින් අපි ඕනම තැනකට දෙවෙනි සැරේකට යන්නේ අපිට ඒ තැනින් පළවෙනි සැරේ ලැබෙන අත්දැකීම් හොඳ නැන්නේ. ඉතින් අපි දවල් වරුවේ තමයි මෙතෙන්ට ගියේ වැහිබර දවසක්. මම පළවෙනි දවසේ යනකොට සාමාන්‍යයෙන් ගොඩක් සෙනඟ හිටියා. නමුත් මං හිතන්නේ දැන් අපේ රටේ තියෙන ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අයට එහෙම ලොකු දුරක් යන්න අමාරුයි තමන්ගේ වාහනවල ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක. ඉතින් ඒක නිසා අපි ගියපු මේ දවසේ සෙනඟ අඩුයි. ඉතින් මේ රිසෝට් එක හදලා තියෙන්නේ බොල්ගොඩ වැව මායිම් කරලා. ඒ වගේම තමයි ඕනම අවුට්ඩෝ ෆන්ක්ෂන් එකකට මේ ගාඩන් එක අපිට රේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ බැන්ක්වට් හෝල් එකකුත් තියෙනවා. ඒ වගේම රූම්ස්, ඒ වගේ හැම ෆැසිලිටි එකක්ම අපිට මේ රිසෝට් එකේ තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට දැන් අපි මේ ආවේ ඩේ අවුටින් එකකනේ. එකටනේ. එතකොට ඩේ අවුටින් එකකට ආවහම ඕගොල්ලන්ට කෑම, ඕගොල්ලන්ට කැමති කෑම ජාතියක් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම පූල් එක යූස් කරන්න පුළුවන්. එහෙම يعني මේ වෙලාවේ අවිල මේ වෙලාවේ යන්න ඕන කියලා රෙස්ට්‍රික්ෂන්ස් නැහැ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ කෑමත් හරිම රසයි. ඒ වගේම මේගොල්ලන්ගේ සර්විස් එකත් උපරිමයෙන්ම තියෙනවා. මට කියන්න බැරි වුණානේ මාත්‍රික මේ ගමනට එකතු වෙන්නේ කවුද කියලා. ඉතින් අමිල මගේ හස්බන්ඩ් සහ අමිලගේ කසින් මල්ලි කෙනෙක් චතුර. ඉතින් මේ දෙන්නත් එක්ක තමයි මම වින්රිච් එකට ආවේ. ඉතින් මේ සුන්දර පරිසරයේ ඉන්නකොට මේ ගස් කලන් වලින් එන සිසිලස මේ හෙවන ඉන්නකොට මගේ හිතට පුංචි දෙයක් ආවා. ඉතින් මම මේ හදන්නේ ඕගලත් එක්ක එක බෙදා ගන්න. ඒ තමයි මං හරිම ආසයි වචනකින් හරි හිතනි වෙන්න කතා කරන මිනිස්සුන්ට. මම දන්නා ඔයාලත් එහෙම තමයි. මොකද අපි ගෙවන ජීවිතේ අපි මුහුණ දෙන දේවල් ගැන දන්නේ අපි විතරයි. ඉතින් මානසික නිදහස විතරයි ඔයාට මට තියෙන එකම සැලසීම. ඔයාලගේ ජීවිතයටත් ලං වෙලා ඉන්නේ වචනෙන් වගේම ක්‍රියාවෙනුත් ඔයාලත් එක්ක රැඳිලා ඉන්න අයද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පොසිටිව් වයිබ්ස් එක්ක විතරක් ජීවිතේ ඉස්සරහට අරන් යන්න අපි උත්සාහ කරලා බලමු. ජීවිතේ එන නෙගටිව් වයිබ්ස් වලින් පුළුවන් උපරිමෙන්ම ඈත්ලා ඉන්න බලන්න. ඉතින් මමත් උත්සාහ කරනවා. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඉතින් මං ආසම මෙතන මේ තියෙන පරිසරයට මේ view එකට. එක පැත්තකින් බොල්ගොඩ වැව තියෙනවා. ඒ වගේම මේ ගස් යට ඉඳගෙන ඉතින් අපේ ආදරණීයන් එක්ක අපි නිවාඩු පාඩුවේ මේ ඒ ගෙවන අපි රිලැක්ස් වෙනේ පැය කිහිපය ඇත්තටම හරිම වටිනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක්. ඒ වගේම හොඳ හෙවනක් තියෙනවා. හොඳ හුලම් පාරක් එනවා. ඉතින් දන්නෙම නැතුව ඔන්න කතා කර කර ඉඳලා අපි රැත් වුණා.
ඉතින් ඕන දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි දවසේ නිමාව. ඇත්තටම මතකයන් වලට එකතු වෙන තවත් දවසක්. ඉතින් අපි ඊළඟ දවසේ මොකද කරේ කියලා බලන්න දිගටම වීඩියෝ එකේ දෙක්ක රැඳිලා ඉන්න. ගත්ත කන්න ඉතින් ඒකත් ඔන්න කාපාටිකේ තියාගෙන කෑවා හරිම පරිගින්න හිටියේ වෙලාවේ. ඉතින් ඊට පස්සේ අපි යමු පොඩ්ඩක් තලවතුගොඩ ස්ට්‍රීට් ෆුඩ් පැත්තට. ඊට පස්සේ අපි ආවා මේ තලවතුගොඩ මේ කිඹුලාවල හන්දිය තියෙන ස්ට්‍රීට් ෆුඩ් ළඟට. ඉතින් මට මෙතනින් යන හැම වෙලාවකම හිතෙන්නේ මේ මිනිස්සු කොච්චර උත්සාහවන්තද, කොච්චර නිර්මාණශීලීද කියලා. ඉතින් ඔන්න චාය ටී එකක් බොන්න නවත්තන්න හදන්නේ. මොකද මං හරිම ආසයි චාය ටී බොන්න. මචං චාය එකක් ගන්න පුළුවන්? පුළුවන් සර්. මේ හවස අහස තියෙන ලස්සන. ඉතින් පිහිතෝ තව මොනාහරි කාලම ගෙදර යනවා කියලා. ඊට පස්සේ අපි ආව මෙතනට. මේකත් තලවතුගොඩ තමයි තියෙන. ඔගොලු ගොඩක් අය දැකලා ඇති, ගිහිල්ලා ඇති ජංක්යාඩ් එක. ඉතින් අපි ජංක්යාඩ් එකටත් ගිහිල්ලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා කාලා ගෙදර ආවා. ඉතින් ලොකු විශේෂ දෙයක් නැහැ. මම මේ වීකෙන්ඩ් එක කොහොමද ගත කරේ කියලා ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මං ගියපු තැන් ඔයගලන්ට පෙන්නවා. ඉතින් මේ ගිය මම ගිය පෙන්නපු තැන් වලට ඔයගොල්ලෝ මොන තරම් ගිහිල්ලත් ඇති. ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් එක මං ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න, මම ආපහු වීඩියෝ එකක් කරන් එන්නම්. See you all. Bye.